विසන්ත්‍රජාතකය කියන සද ධර්මසාගරය ඒ තුළ විහිදෙන ධර්මකාරණාවන් අප්‍රමාණයි නමුත් මේ වෙශසන්තරජාතකය කියන ධර්මදේශනා මාලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ ස්ථානයට එඩ කොයිආකාරයෙන් මේ පාරමී සම්पूර්ණ කලාද ධන පාරමිතාව කියන එක කොයිතරම් බැරෑරුම් කාරණාවක්ද ඇතැම් සිටුවරුන්ට ඇතැම් රජවරුන්ට ඒ අය පුරණ පාරමිතා දෙන දානවල හැටියට ඇතැම් දායික අය පරට වැසියෝ ආරාධනා කලා බුද්ධත්වඒ ප්‍රාර්ථනා කරන්න කියලා නමුත් ඒ වෙලාවල්ලුල ප්‍රකාශ කරල තිබුණි බුද්ධත්වඒ ප්‍රාර්ථනා කරන්න පුළුහං ඒ තරම්ම ශක්තිමන් නමුත් දරුවන් දන්දන්ට බැරිනිසා බුදු බවපතන්නෑ කියලා එතරම් අසීරුතා අවස්ථාවල් වලට පවා මුහුණ දෙන්න සිදුවෙන නිසා එතනත් හැරිය. නමුත් අපි වෙනුවෙන් මේ මහා වීරෝත්තමයණන් වහන්සේ මොනවා නොකලේද කියන කාරණාව සිහිපත් කරලා සද්ධරුම ගෞරවයත් සම්බුද්ධ ගෞරවයත් උපදවාගෙන උන්වහන්සේ අපි වෙනුවෙන් එසේ කලානං අපි විසින් කෙසේටයු කළ යුතුද කියන කාරණාව නැත නැවත තමතන් තම තමන්ගෙන් විමසන්ඩ කරුණන්ටික අපිට බොහොම බොහොම ප්‍රෝජනවත්වය වී එනිසාපි කරුණු ටිකක්සාකච්ඡා කරමු පිනතින මේ ජාතක දේශනාව භා්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළේම තමන් වහන්සේගේම ඥාතිීන් අරමුණු කරගෙන සම්මා සම්බුද්ධත්වය මුදුන් පත් කරගෙන අවබෝධ කරගත්ත ධර්මය බරණස විසි පතනයේ දී සි රලාම ලෝක සත්ව යටට දේශනා කරමින් උන්වහන්සේ ගතවෙච්ච කාලසීමාව සඳහන් කරනවා හේමන්ත යුෘතුව රජගහනුවර වැඩවාසය කලා කියලා හේමන්ත යුර්තුව රජගහනුවර වැඩවාසය කරමින් වසන්තකාලයේ පැමිණි කල්හි වසන්ත කාලයේ ගත කරන්න උන්වහන්සේ ඥාතිී මුණග හෙඩ වැඩම කලා විශේෂයෙන් මේ උදායි කියන රන් වහන්සේ විසින් ගාතා හැටක මාර්ගවර්ණාවක් සිද්ධ කළා කිබුල්වත් නුවරට වඩින මාර්ගගේයේ පිළිබඳව ගාතා හැටක වර්ණ නක් කළා එ මග වනුමත් භා්‍යතුන් වහන්සේ වසන්ත කාලේ ගත කරන්න මුුල්වත් නුවරට වැඩිය මුුල්වත් නුවරට භාග්‍යතුන් වහන්සේ වඩින බව ඥාතිීන්ට ආරංචුණ ැ සාක කල කැන ටිකක් මාන්‍යෙන් අධක පිරිසා භාග්‍යතුන් වහන්සේ වැඩියත් ඒ අය කල්පනා කළේ එදා සිද්ධාර්ථ අපි පුතා එදා සිද්ධාර්ථ අපේ මුණුගුරා එදා සිද්ධර්ථ අපේ මලනුවන් මේ අදි වශයෙන් තමයි කල්පනා කළේ එදා වගේම අදත් සිද්ධර්ථ අපට බාලයි ඒ නිසා අපි විසින් වන්දනාමාන කිරීම අවශ්‍යනෑ. නමුත් ලෝකසත්ත්වයා වඳින පුදන බව දන්නවා. දෙවි දේවතාවුන් වදිින පුදන බව දන්නවා. නමුත් මේ පිරිස බාල කුමාරවරු පන්සීයකුත් බාල කුමාරිවරු පන්සීයකුත් පෙරටු කරලා තිබුණ බුදුරජාණන් වහන්සේ පිළිගනිමින් වන්දනා කරන්න. ඒ පිරිසට හිමීට උපදෙස් දීල තිබුණා අපි උන්වහන්සේට වදින එක හොඳ නෑ අපි වැඩි මහල්ලු. නමුත් බොහෝවාය වඳින නිසා නොවැන්දොත් ඒත් හොඳ නෑ ඔබලා උන්වහන්සේට වඳින්ද වැඳලා අපට වඳින්ට බැරිවෙන්ඩ මග ඉඩහුරන් කියලා උපායක් පාවිච්චි කළා. හැබැයි මේක කාටවත් කියන්ඩ එපා කියල දැනුවත් කළා භාග්‍යතුන් වහන්සේ විසිදාහක් මහරහතන් වහන්සේලා සමඟයි වැඩී සඳහන් කළ විදිහටම බාලතරුණ කුමාරවරු කුමාරිකාවෝ භාග්‍යතුන් වහන්සේ හරසරින් වැදල පිළිගත්තා. පිළි අරගෙනවැඳපු තැංවලම නැගිට්ට. නැගිටලා අරයට වඳින්ට ඉඩ නැතු අහුර ගත්ත. එ නිසාඒ කවුරුවත් වන්දනා කළේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දන්නවා. දන්න නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කලා මේ අයගේ තියනෙ මේ මානයේ බිඳෙන්ඩෝනෑ. ඒමන් බිඳින් අවශ්‍ය නිසා සඳහන් කරනවා අභිඥ්ඥාපාදක චතුර්තත් ධ්‍යානයට සමවැදිලා අහස්කුසට පැන නැගලා නෑයන්ගේ හිස්මුදනෙහි පස් වගුරු වන්නාසේ ගණ්ඩබ්බනං පෘක්කමූලයේදී යමා මහපෙළහර පෑවාසේ. බුදුරජාණන් වහන්සේ මේ යමා මහපෙළහර පාවදාල සේක කියලා. න යමහර ගණඩබ රුක්ක මහූලේදී පැෑවාසේ කෙළ සඳහන් කරන්නේ ඥාතීන්ට යම මහපෙළහර දැක්කුවා ගණඩබ රූකමූලේයේදිීත් භාගිතු වහන්සේ යම මහපෙළහර දැක්කුවා මේවාගේ අවස්ථා කීපයක ලොෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විස්තරක් දක්වන්ඩ පුළහන් මේ ආශ්චර්යමත් වූ ප්‍රාතිහාරය ජීවමානුව වැඩඉන්න කාලෙ තුන්වතාවක් දැක්වා පැවට පස්සේ දෙවතාවක් ඒ ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රීදේහෙන් නික්මුණ ධාතුූන් වහන්සේ විසින් දක්වන්නට යෙදනා ආශ්චර්ය සහ භාගිය ඒ දෙවතාවම අපේ රටී සිද විච්චයකයි අපි ඒ තරම්ම භාගි සම්පන්න පිරිසා නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රාතිහාර දැකලා අප්‍රමාණ ප්‍රීතියට පත්තිච්ච සුද්දෝදන මහ රජතුමා බදුරජාණන් වහන්සේ ලඟට ඇවිල්ල ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාල දේවල විෂිතුමා ඔබ වහන්සේට අසිත තාපසතුමා ඔබ වහන්සේට යම් දවසක වන්දනාමාන කළා උන්වහන්සේ වන්දනා කරපු දවසේ ඔබ වහන්සේට පළමීනි වතාවට මම වන්දනා කළා ස්වාමීන්නේ එයින් මාසකී පේකට පසු වප්ම ගුලද බොහන්සේ දැක්කූ ආශ්චර්යමත් ප්‍රාතිහාර දැකලා දෙවනි වතාවටත් මං බොහන්සේට වදනා කළා ස්වාමීනී අද දැක්කූ මේ අතිඋතුම් මාශචරය ැ මම තුන්වෙනි වතාවටත් බොහන්සේට වන්දනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. මහ රජතුමා වැඳ වැටෙනකොට අනිත් සියලූම නෑ දැවරු භාගිතුන් වහසේ ළඟ වඳනාමාන කළලා. බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාගීම වන්දනාව ඉවසමින් සියලු දෙනාටම ආශිර්වාද කළා. සඳහන් කරනවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සියලු නෑයන් වන්දවා. අහසින් බැස පනවන ලද බුද්ධාසනෙහි වැඩවුන්සේක. එකල සියලු බන්දූහූ බිඳනා වූ මන් ඇතුව. බුදුන් සමීපයහි හුන්න්නාහූය. ඉක්බිති, අකාල මේගයක් නැගී පොකුරු වැස්සක් වැටුණේය සියලූම නෑදෑයු මාන බිඳිලා භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන වාඩි වෙනකොටේ අකාල මේගයක් වලාකුලක් නැගිලා පොකුරු වෙහිවහින්ට පටන්ගත්තා. මොනෝද මේ පොකුරු වෙහි වහිනවා කියල කියන්නේ. මේ වරුසාාවෙන් වරුසාාව වැටෙනවා. තෙමෙන්ට කැමති නැති අය මේ වරසාාවට තෙමෙන් නෑ. තෙමෙන්ට කැමති අය තෙමෙනවා. තමයි මේ වැස්සතින විශේෂත්වය. අකමැත්වූ නොම කැමැති තෙම. පොකුරු වැහි කෙලෙස්ග සඳහන් කරන්න ඒ නිසා. පොකුරු වැැස්සක් වටුයේය. ඒ වැස්සෙහි තඹවන් දිය රැව්දෙමින් පොළො වෙහි දිවෙයි. ඉන් තෙමෙනු කැැත්තු නොතමනි කැමැත්තු සිරුරෙහි දිය බිින්දුවකුදු නොවැටයි. ආශ්චර්ය දැක විසිදහසක් භික්‍ෂූන් බඳුවන්ගේ සමාගහෙම සමාගමයෙහි මෙ බඳු පොකුරු වැස්සක් වටුයේ ඉතා ආශ්චර්යයි කතාවක් ඉපදූහ. ස්වාමීන් වහන්සේලා කතාවක් ඇතිකරගත්තමේ නෑයන් මුණගැහෙන මුොහොතේ මෙවන් ආශ්චර්යමත් හොකුරු වරු සාවක් ඇදවැටුණා. ඒක භාගිතුන් වහසට ඇහුන යි කාරණාව. භාගිතුන් වහන්සේ සඳහන් කළා මහනිෙන පොකුරු වැසි වටූයේ දැන් මතු නොවී. පෙරත් මාගේ බන්ධු සමාගමයහි මහාක පොකරු වෙහි වටුයේ වේදැයි වදාරා භික්ෂූන් විසින් ආරාධනා කරන ලදුව මේ වෙස්සන්තරජාතක කතාව දේශනා කරන්න යෙදනා අදන මේ පොකරු වෙහි වැස්සේ පෙරත්තු වෙස්සාහ භික්‍ෂූන් වහන්සල ආරාධනා කලා ස්වාමිිය කෙසේද ඒ කොහොමද කොයි මොහොතද ඒ කාරණාව දේශනා කරන්ඩයි මේ වෙසන්තරජාතක කාව දේශනා කට වදාලී ති අපේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව මූලික වාරම්භ කලාා අහවල් කාලයේ මෙන්න මේ විදිහට සිදුවෙච්ච සිදවීම කොයි කාලෙද දබදීව සෙවිරට ජයතුරානම් නුවරක් විය සෙවිරට ජයිතුරා කියලා නුවරක් තිබුණා ඒ නුවර පුදුමාකා රා්චර්යමත් හරියට දිවියලෝකේකින් බිමට බාගත්ත දිව්‍ය නගරයක් හා සමානයි. තරම්ම අසිරිමත්ඒ කොතරම් අසිරිමත්ද කියන කාරණාව ජාතික දේශනාව ලන් පැහැදිලි කරලා තියෙනවා න ඒ වර්ණනාව ඉතරම්ම දීර්ගව කරන්න ගියුත් අපටි මේ දේශනාව නිමහ කරඩ බැරුවනවා එනිසයි සඳහන් කළේ දෙව්ලවිින් බිමට බට දිංව්‍ය නගරයක් හා සමානයි කියල එතරම් අසිරිමත් මේ ජයතුරා නුවර සෙවිනම් මහ රජෙක් රාජ්‍ය කරන්නේය සෙවි කිය රජෙක් රාජ කරන කාලේ ඒ රජරුවන්ට හිතුවය හිටිය සංජය කියලා පුතෙ. ඒ සෙවි මහරජත මේේ පුත්‍රයා වැඩිවිය පැමිණිකල්හි ඕහට මදුරජ වූ පුසතිී නම් රාජකන්‍යාවගෙන්වා අගමිහිෙසුන් කොට රාජ්‍ය පාවා දුන්නේය.ඒ පුසති දේවීතමෝ පූරුවෙහි කරන ලද මහපින් ඇත්තියකි. සංජයකුම රුගේ දේව පුසති දේවිය පෙර භවේ, අප්‍රමාණ පින් කරල තියෙන කෙනෙ කුහොමද කියල සඳහන් කරනවා මේට අනු එක් කපකට පෙර මෙ දේශනාව කරන කාලයට නැත්තැන් අපේ බුද්ධ කාලිට කල්ප අනු එකකට පෙර ලෝ පහලුව විපස්සේ නම් බුදුන් සමයෙහි පුසති දේවීතම රාජ දුහවිතුරු කාවක්ව ඉපදිලා හිටියා රජ දුවක් වෙලා හිපදිලා හිටියා වි පස්සේ බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු පූජාවක් කලා සඳුකොඩු කරලා සඳන්සුනු බුදුරජාණන් වහන්සේයට කරලා මෙන මේ විදි ප්‍රාර්ථනාවක් කළා මතු බුදුගනෙකුන්ට මව වන්නේ මැයි කරන ලද ප්‍රාර්ථනා ඇත්ති මේ සඳන්සුනු පූජාව කරලා කරපු ප්‍රාර්ථනාව මතු බුදුුවෙන බුදු කියෙනකොට මම මවක් පෙන්ඩෝනෑ කියල ප්‍රාර්ථනාවක් කලා ඒ ප්‍රර්ථනාව නිසාම දෙවමිනිස් දිගෙතිහෙ ඉප දෙමින් කාලාන්තරයක් ගෙවිලගිය. එනිසා සඳහන් කරනවා එයින් චුතව දෙව්මිනිස් දිගතියහි සැරිසරා හැසිරමින් අවුත් පසු කලෙක සක්දව් රජහට අග්‍ර මහේෂිකාව වෙලා ඉපදුනා කියද. ආය පස්ස කාලෙක සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේගේ අගම හෙසිය බවට පත් වනා. මේ අග්‍ර මහේෂිකාවගේ ආයුෂක ක්‍රමක්‍රමයෙන් ගෙවිල ගියා ඒනි දැං අය දෙවලවිින් චුතවෙන්ඩ ළඟයි ඒ කාරණාව ඇය නොදන්නව වනාට සක් දෙවිඳු දන්නවා දෙව දවිලවිින් චුතවෙනකොට නිමිති පහක් පහළවිනෝකිලි සාකක්්ෂා කළා එ නිමිති පහළවීමත් එ සක් දෙවිඳු දන්නවා දැන්ඇය චුතවෙන්ඩ ළඟයි. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේ ඇ කැඳවාගෙන ඇයට උපදිෙස් දුන්න ඔබ කැමැති වරදහයක් කිල්දන්නට. ඒ වරදහය මං ඔබට දෙනවාදැන්. නමුත් දේවිය කල්පනා කලාා මට වර දෙන්නේ මං අග්‍රමහේෂිකා තනතුරෙන් පහ කරන්්ඩද. ස්වාමීනී කුමන වරදක් කල නිසාද මං අගමිහි සුන්තනතුරින් පහ කරන්නටද වර දෙන්නට සූදාන ඒ වෙලා සඳහන් කළලා නැහැ ඔබ මට වරදක් කලෙත් නැහැ මට ඔබ අප්‍රසන්නත් නැහැ නමුත් ඔබේ ආවිශ්‍යදැන් ගෙවිලායිතියෙන්නේ. ඒනිසා මනුලව ගිහිල්ල ඉපදනකොට මතු වනාගතයට ඔබට අවශ්‍ය වරදහයක් ඉල්ලන්ඩ සම්පූර්ණ කරගන්ඩ ඒ වර්දහය මන්දැන් ඔබට ලබල දෙනවා කියලසිෙහි පත් කලා. ඒ වෙලාේ එු දෙව්දුව සියලු දෙවියන්ට අධිපති වූ සක් දෙව් රජානයනි නොබෝහන්සේ මට වරදිනු කැමැත්තෙ හිනම් ඒ වරදහය මම ගනිි ගේ වරදහයි ගන්නෝ. එ වරදහය සඳහන් කරනව පිනැති මේ විදිහෙට. කවරදහයක් ඉල්වන්නේ මම මෙයින් චුතව ගොස් මිනිස්්ලොව ඉපද සිවි රට සඳමහා රජහට අගමිහෙසුන්ව වෙසේවා සංජයේ රජුට අග්‍රමහේෂිකාවවේවා. එක් හැවිරිදි මුව පොල්ලන්ගේ ඇස්මෙන් නිලුපුුල් පෙති යුත් ඇස් ඇතිවම්වා ඉපදිලා එක් වසරක් ගතවෙච්ච මෝපැටියෙකුගේ ඇස් යම් සේද මට ඒවන් නිල්පාට ඇස්හිමි වේවා දෙව් දුනුමෙන් ඇති නීලවූ බ්‍රූලතා ඇතිවම්වා දේදුනු වගේ ඇ උඩ ඇතිවේවා දේදුනු වගේ ඇතිේ ඇහි බැම පුසති දේවිය යන නමින්ම යුක්ත වේවා දිව්‍යභවයේ නමත් පසතිමයි. එහෙ එපදුන හමත් පසති දේවී කියන නමින්ම යුක්ත වේවා. සියලු දසදහසක් රජුන් විසින් පූජිතවන්න වූ යසස්කීර්ති පිරිවර ඇතිවෙන්වා. දසදහසක් රජවරුන්ගේ පූජිත වූ කීර්තිය සහ පිරිස් ඇතිවේවා. අන්ද බදිරාදී සොලොස් යාචකයන්ගේ අධ්‍යාසයට යෝග්‍ය වූ ඉල් වූදය නොමසුරුව දෙන්නා වූ ඉස් ඇස්මස් ආදී ඉල්ලූ නොපසුබස දෙන්නා වූ උත්තමගුණයෙන් යුක්ත වූ රූපයෙන් යසස් සියලු සතුනට ප්‍රිය වූ පුතනු කෙනෙක් ලැබින්වා. ඉල්ලන ඉල්ලන දේවල් අන්ද බදිර ඕනෑම කෙනෙකුට කැමැත්තිෙන් දන්ඳින්න්න පුළුහන් ශ්‍රේෂ්ඨ පුතෙක් මට ලැබේවා කියල ප්‍රාර්ථනා කළා. තවද මා ගර්බිණී වූ කල. සමකොටගා යෙදු දුනු මිටක් සේ මාගේ මධ්‍ය ප්‍රදේශය නුස් නොමහත් වේවා. මා ගර්බිණී වඋනත්. මාගේ ශරීරයේ මධ්්‍යි ප්‍රදේශය වෙනස් නොවේවා. ඉතාව සිහින්ව සහ ස්ත්‍රී ලක්ෂණ සම්පූර්ණවය විදිහටම පිහිටත්වා කියල ප්‍රාර්ථනා කළා. මාගේ පයෝදරයෝ දෙදෙන හැමකල්හීම උඩ බලා සිටිත්වා. මාහිස, නර නොනගේවා මගේ හිසේ කවදාවත් සුදුපාට කෙස් ඇති නොවේවා. සියුම් සිවි ඇතිවේවා. සියලු සත්වයන්ට ප්‍රියවූ මනවඩන්නාව වර්ණවත් වූ සියුම් සිවි ඇතිවේවා. රාජාපරාධකොට වදයට පැමිණියවුන් මරණින් ගලවම් හයිසිතූ කල තමන්ගේ බලයෙන් මුදාහරින්නට සමර්ථවෙෙන්වා. මොනරුන් කොස්වා ලිනිියන් විසින් ්‍රැව්පිළිරැව්දන ලද උත්තම ස්ත්‍රීන්ගෙන් ගැවසී ගත්. කුරුන් කුදුන් ලදරුවන් හා බලවතුන් අරකැමියන් කිලිගුන් විසින් වරන් ලද හත් සත්්‍රුවනින් විසිතුරු දොරකවුලුවෙන් හැබියා වූ පසඟතුරා ෆ්‍රැවින් යුත් රාජමන්දිර ඇති නොයෙක් මදුරාහාරපානයන් කව බෝව යන ගෝෂාවන්ගෙන් යුත් මහජනයා ඇති සියලු ගුණයෙන් සමුෘද වූ සෙවිරට සඳ හා රජු හට අගමිහෙසුන් වේවා මේ අධිවශයෙන් තමන්ගේ වරදහය සක්දිවිඳන්ගෙන් ඉල්ජවා. ඒ වර දහයම සක්දිවිඳුන්ගෙන් ලැබුණා. පෘසති දේවී මේ දසවරයේ ගත ඒ සඳ සක්දවූ රජ කියන්නේ සරවාන්ගෙන් හොබන වූ පුසති දේවිය, මාවිසින් දුන්නා වූ දසවරය ගෙන සඳමහ රජුගේ සමීපයහි වසවයි ඇයට සමුදුන්නා. ඇය හිංචුත වෙලා ඇගේ ප්‍රාර්ථනාවන් සමුෘ්ධමත් කරගෙන ඉපදුන බව සඳහන් කරනවා. දීව්‍ය ස්ත්‍රී දෙව්ලවෙන් සැව අවුත් මදුරට ශස්ත්‍රය කුලෙහි උපන සඳමඩ සඳමඩලවැනි මුහුණ ඇති ලිපූල්පෙත් වැනි නුවන් ඇති හොඳ කැකුල් වැනි දත් ඇත්ති ප්‍රන්නන් වූශරීරය ඇත්ති මනා වූපයෝදරය ඇත්ති යනාදී වර්ණනා කරත් කරත් රූප සවභාව වර්ණනා කරලා ඉවර කරන්න බැරිතරං ලස්සන රූපයකින් යුක්තව මනුලෝ උපත ලැබූ බව සඳහන් කරනවා. මෙසේ ඒ දෙදෙන සුවසය වසන සමයහි නිසි කල්ලාවට පසේ ය විවාහකරවන්ට ේ දනාා. බොහෝම සුවසේ අමුසමියන් ජීවත්වයන කාලෙ සඳහන් කරනවා ලොවට ඇසක් වැනි වූ මතුබුදුවන මහතානු සියලු ලෝවැසියන් සසරින් මුදවුණු සඳහා දෙවලවෙෙන සැවත් පපුසති දේවීන්කුස පිසිඳ ගත් කෙනෙහිීම සැටදහසක් පමණු කුමාරියෝ ඒ අමාත්‍යයන්ගේ ගෙවල්ලොල ස්ත්‍රීන්කුස පිළිසිඳ ගැනුත් දේවීන්ට මෙබඳු දොලක් ුපනේ. එතුමියගේ කුසේ බෝසතානන් වහස පිලිසිඳ ගත්තා. බෝසතාණන් වහන්සේ වෙනුවෙන් දෙෙවලවෙෙන් චුතවෙච්ච දවිය පුතුත්‍රුවව හැට දාහක් ඒ ආසන් අමාත්‍යවරුන්ගේ ස්ත්‍රීන්ගේ කුසවල්ලොල පිලිසඳ ගත්තා සඳහන් කරනවා පෘසති දේවයට මෙබන්ඳුූ දොළදුකක් කුපන්න කියලා. එත් දොළ දුක තමයි දවස ලක්ෂයක් ධනය වියදම් කොට දන්හල් කරවා දෙලින්ඳු යාචකයන්ට දන් දෙනසේ දොලක් කපන. දවසකට ලක්‍ෂයක් වියදං කරලා දන්දෙන්ට හිතනා. බෝසතාාණන් වහස අතීතියේ දවසකට ලක්ෂයක් වියදං කර කර දන්තුන්නා. අපේ කරුණු සාකච්ඡා කලාා සවිරජිරුවන්ගේ ධානශසාාලා හයක් තිබුණ ධානශාලා හයේ ලක්ෂහයක් වියදන් කරනවා. එහෙම දැඳුන්නා සිවිරජ. තවත් බොහෝ අවස්ථාවන් වල මේ විදිහටම බොහොම සතුටින් දන්දීපු අවස්ථා තිබුණා. දේවයට ඉපදිච දොළදුකත් ඒ එකයි. දවසකට ලක්ෂයක් වියදම් කර කර දන්දන්ට දොළදුකක්කු පන්නා. සඳහන් කරනවා තමන් සමීපේට ආ යාචකයන්ට ගිනිමැදට පැන ඇඟමස් පලා හා දුන්නා වූ සිවි රජට තමන් කර ඇස් ඉල්වා සක්ර බ්‍රහ්ණයන්ට නිලපුූල් මල් සඟලක්වැනි තමන්ගේ දෑස් ලෝවැසියන් හඬව හඳවා තමාසිී අතින් උපපුටා දුන්නා වූ මහතානන් වහන්සේ දසපාරමිතාව මුුදුන් පත්ත සිට මෑනියන් කුස පිළිසිඳ යුත්තවුන්ට මෙසේ වූ දොලක් උපදිති. සංසාරයේ මහ පුදුමාකාර විදිහට මේ දාන පාරමිතාව සම්පූර්ණ කරමින් සම්පූර්ණ කරමින් උත්තමයන් වහන්සේලාගේ අන්තිම බවවල තමන් පිළිසිඳ ගන්න කුසේ මෑනියන්ටත් තමන් කුසදරන මෑනියන්ටත් මෙවන් දොළදුක් උපදින බව සඳහන් කරනවා මේ ආකාරයෙන් බොහොෝම ආශ්චාරිමත් විදිහට කාලය ගතවිමින් මේ කුමාරය වැඩිෙනවා නිසිකල්වාස්සනකොට මේ මැෑනියන් විසින් තමන්ගේ දරුව බිහි කරන්නට යදනා සඳහන් කරනවා රට පුරාම ඇවිදිද ආසාාවක් ඇතිවෙන පුසති දේවීට එහෙම ඇවිදිමින් ඉන්න මොහොතක තමයි බෝසත් කුමර බිහි වෙන්නෙ වෙස්සතකුමරා බහි වෙන්නෙත් එහෙමයි. සිද්ධාර්ථකුමරාබිහි වෙන්නෙත් එවන් මොහොතකමයි. එනම් මේ උපත්තින් දෙකම මෑනියන් සැරිසරණ මොහොතක ලැබෙන උපත්තින් දෙක. බොහෝම හරසරින් තමන්ගේ පුතනුවන් උපදන්ට සූදානම් බවදැනගත්ත රජු කරුණුකාරණ සකස් කරලේ දරූපතට අවශ්‍ය දේවල් සියල්ලම පිළියල කළා. එනිසා කිරි මුොහොද ඔද වැඩී දුවන රලපන්තිසේ. දිවටන අශව සමූහයන් හා හස්තියා ලංකාරෙන් සැරසි සිටින පරුවත වැනි ඇත් සමූහොයන් හා ්‍රදීමය වූ පස්වනක් පැහෙන් දෙලියෙන් දජපතාකයන් හා විසිතුරු ඇතුන් අසුන් ගොන් අදන මනහර රථ පෙළින් හා සතුුවන් දජපතාක පෙළින් හා රන්වන් කලස පලලින් හා නුවර බැලු බැලු අමුර්තාන් ජනයක් වැන්නා යයි සිටෙයි මුළු නුවරම? විවිධාකාර විසිතුරු විදිහට සැරසිලයා තිබුණා පුතනුවන් මාලිගාවට රැගෙනයන පෙරහැර තාමත්ම අලංකාර විදිහට සංවිධහනය වෙලා තිබුණා. ක්‍රම ක්‍රමයෙන් කම ක්‍රමෙන් පුතනුවන් මාලිගාවට වැඩම කරවාගට ළඟාකරවාගණට යෙතුනා. එනිසා සඳහන් කරනවා පුතෙක් උපන්නා කියන කාරණාව අහල බොහෝම සතුටට පත්ත එච්ේ සඳමහරජුන් ඉපදිචීදය ව්‍යාපාර වීදිය කියල සඳහන් කරනවා. ව්‍යාපාර කරන වෙළෙන් දන්ගේ වීදය. එහෙම වීදියක තමයි ඉපදනේ. ව්‍යාපාර වීදයේ උපන්න නිසා තමයි වෙස්සන්තර කියලා නමතියන්ද කටයුතු කරන්ට යදන. නිසා සඳහන් කරනවා. එවත් ඇසු සඳමහරජානෝ එකනෙහිම විසිතුරු මඩුවක් කරවා වටතිර බඳවා රැකවල් ලෙව් කල්හි ලොවට ඇසක් වෙනවූ යාචකයන්ට ධන රාශියක් බඳු පිරූ පාරර්මිතා ඇති අප ම හබෝසතානු මෞකුසින් බිහිවෙත්ම අතදිගු කරමින් මෑනියන් වහන්ස දන්දන්නට සුදුස්සක් ඇත් දැයි කී. ඉපදන වෙලාවෙම කතාකරපු අය අතර වෙස්සන්තර රජජිරුවොත් ඉපදිච්ච ගමන් කතාකරපු කෙනෙක්. එනිසා උපත් සමඟම මෑණියන්ගෙන් අහන්න මෑනියණ මට දන්දින්ද යමක් ඇත්ද. එබස් ඇසූ මෑනිියෝ දහසින් බැඳිපියල්ලක් මහබෝසතානන්ට දික්කල අත තැබූහ. බුහනක සේකර වූ වෙශතුරකුමාරයන් කීතෙපුල් කවරනම් සත්වයකුගේ කණට අමා නොවේද කවරනම් සතෙක් මීට සතුරුුවේද. කාටනම් අප්‍රිය වේද. ඉපදිච්ච ගමන් අහපු වචනය තමයි දන්දෙන්ට දෙයක් නැද්ද. මේ වචනය කාට අප්‍රියද. මේ වචනයට කවරු අමනාපවෙයිද. ඇහැවවම දානයවෙෙනුවී. එනිසා මෑනියන් තාම වටිනා යමක් තමන්ට දන්දීම සඳහා සුදුසුම දෙයක් පුතාගේ අත තැබුව කෙළෙ සඳහන් කරනවා. කොයි ආකාරෙන්ද දහසිින් බැඳිපියල්ල පුතාගති තියෙනවා මෙධානය කරවන්ඩ. ඒ ආශ්චාරය පුරුෂව වූ මහතානන් උපන්දාම ඔවුන් පූර්ුවෙහි කලා වූ කුසල බලයෙන් අයිලාසකෝටේසිේ රිධී පර්වොතයක් සේ අති දවල වූ පණඩර්නම් වූ මගුලැත්පවූවෙකු දෙවියෝ තමන්ගේ ආනුභාවෙන් ඇත්හලලා ගියහ. කුමාරයා ඉපදිච්ච දවසම දෙවන් විසින් පන්ඩ පඩර් කියලා ඇති. ඇත්හලි බිහිකරවලා ගිය ඇත්තලි දාලා ගියා දෙවියන් විසින් තමයි මේ ඇතා මේ ඇත්හලි දාලයන්න. පන්්ඩර් කියන. තමයි මේ ඇතා විදී පරෝතයක් සේ අති දවල වර්ණයි කෙල සඳහන් කරනවා. සුදු පාටයි මෙතන් විදිී පරෝතයක් සෂේ අති දවලවරණයි කියලා සඳහන් කරන මේ ඇතා සුදුම සුදුයි. එහෙම ඇත්තු නෑ අපි අදත් සුදු ඇතෙක් කියල කියැනෙ ලෝක සම්පූර්ණ වෙන්නේ නැති දෙයක්. නමුත් දෙවියන් විසින් එවන් පුදුම සහගත ඇතෙක් මේ කුමාරය වෙනුවෙන් ඇත්තා ලෙහිදාලයනවා. ම ක්‍රමිින් කුමාරය වැඩුණා පසර ගණනක් ගතවුණා හැබයි ඔය අතර පුංචි කාලින්දලම හරියට දඳන්නා. පුංචි කාලිදලම තමන්ට ලැබෙන රත්තරන් මාල රිදී මාල මුතුමාල නිරන්තරයෙන් කිරිමව්වරුන්ට දන්දිනවා. රජුරුව කිරිපවන්ඩත් මෑනිවුරු හැටක් තෝර ගත්තා. මෑනිවරුන්ගේ කිරි රසානුව තමයි රජරුවෝ තෝරන්නේ. කාන්තාවන් විශාල පිරිසක් එකත කරමින් කිරි දෝමින් කිරි බොමින් කාගේ රසද වඩාත් වඩාත් කිරි තියෙන කාන්තාව හැටක් තමයි පොතනුවන්ට කිරිමවුන් හැටියට තෝරගන්න. නිනිසා සඳහන් කරනවා. ව්‍යාපාර වීතිහි උපන්හෙයින් වෙස්සන්තර කුමාරයව යයි නම්තැබූහ ඉක්බිති රජ්ජිරුවෝ එවැනි උත්තම පුරුෂේක. ද කලාව නූපන්නේය මෙය අතනියම ඉපදුන් අන්නෙමෙයි ඒ නිසා ඇමතියන් කැඳවා සියලු නුවර පරීක්ෂා කරවා එකදා උපන් කුමාරවරුන් හැට දහසක් දෙනාගෙනවා පොතනුවන්ට පිරිවර කොට පාවාදුන් හැ අති දිගාදී දෝෂයන්ගෙන් තොර මිහිරි කිරී ඇති ලක්ෂණ සම්පන්න සූසටක් කිරිමව්වරුන් තෝරාගෙන උන්ට සම්පත් තබාදුන් හැ හතරක් කිරිමවූ තෝරගන ඒ අයට අවශ්‍ය සියලුම සම්පත් සියලු සම්පත් පවාදුන්න කෙල සඳහන් කරනවා. නිරන්තරයෙන් ඒ අවස්ථාවන්හි තමන් පළඳවාලූ ලක්ෂයක් වටිනා ආබරන කිරිමවුන්ටම දදුුන්හ කුමාරයට පළඳවන ලක්ෂයක් වටිනා ආබරන දන්ඩ කෙනෙක් නැති නිසා කිරිමවුන්ටම දන්දෙනවා. පිය මහරජානුව ඒ පළඳනා දඳුන් බවසා සතුටුව මාහැකිි පළඳලා යවා පළදුව. පලඳ නාටික කුමාරයා දඳදුන්න කියලාරංචිලා තවතවත් පලඳලා යවල කුමාරයයට පලන්දෝනෝ පළන්දවන පළන්දෝන පලඳනා කුමාරයා දන්දෙනවා. ක්‍රමක්්‍රම ක්‍රමක් ක්‍රමයෙන් හැදී වැඩී ලොකු මහත්ත එච්ච කුමාරයා. කාලෙක් යනකොට කල්පනා කළා මාගේ ධන පාරමිතාව සම්පූර්ණ කරන්න. හොතට දන්දෙන කාලෙ. මේ ධාන පාරමිතාව සම්පූර්ණ කරමින් ගත වෙන කාලේ කවරුවත් මගෙන් හරියට යමක් දානේ සඳහා ඉල්ල මිංාාව නෑ. ඒ හරියට යමක් ඉල්ල මිං ාවනෑ කියල කියන්නේ. හැමෝමි ඉල්ලන්නේ රංවිදීමුතු මැලි. අලි ඇත්තුූ මේවාගේ ධනසම්පත් ඉල්ලනවා මිස කවුරුවත් මගේ ඇහැක් ඉල්ලන්නන්නේ න. කවරුවත් මගේ අතක් ඉල්ලන්න නෙ. කවුරුවත් මගේ ලේ ඉල්ලන්න ෑනේ කවරුවත් මගේ මස් ඉල්ලන්න නේ පසු තැවෙනවා. මෙහම දන්දම දන්දමින් ඉන්න කාලේ එක සමයක උන්වහන්සේ මෙ ධානශාලාවල් බලාගෙන බලාගෙන යනවා එදාන ශාලාවල් බලාගෙන බලාගෙන යන කොට මේ රජ්ජිරුවන්ගේ අර සුදු සුදු ඇතාපිටේ තමයි යන්නේ නිරන්ත්‍රයෙන් සරසලායින්නේ මේ සරසපු ඇතා ඉල්ලන්ඩත් ඇතැම්මයේ එනවා මේ වෙන කොට දන් දෙනවා කියලා කියන්නේ හවල් අහවල් දේවල් දීලා සීමාව සහිතයි කියල කියට දෙයක් නෑ. ඒ කාරණ ජාතක කතාවේ සඳහන් වුව ඇතත් මේ කරුණු කෙටිකර ගන්න අපි මෙහෙම සඳහන් කරන්න. ජයතුරා අනුවර රජුරුවන් හා රට වැසියන් හා සතුටව දෙනුවර වැස්සෝ නොවෙනස්ව වසන කල්හි කලින්ගු රට වැසි නැතුව දුර්භික්‍ෂයත් ඇතිවිය. කලින්ගු රටේ තමයි මේ දුර්භික්ෂ ඇතිවය වරෂාාවනෑ. ඒ නිසා පානය කරන්නවත් මිනිස්සුන්ට ජලේ නෑ. එරට මනුස්සුවෝ ජීවත්වන්නට නොහැක්කාහු ස්ොරකම් කරන්නට පටන් ගත්තේය. දුර්භික්‍ෂයෙන් පීඩාාවූ දන වැස්සෝ රාජාංගනෙහි රැස්සූ මහත් වූ ශබ්ද පැවැත්වූවාහු ප්‍රජ්ජුරුවෝ ඒ ශබ්ද අසා ඔවුන් කැඳවා දරුවනි තොපි කුමක් නිසා ගෝෂා කරන්නේ දැයි ඇසූ කළදේවයන් වහන්සේ වැසි නැත්තේ ජනපදේ දුර්භික්ෂයට පත්තිය. නිස්ුලකෝලා හල පවත්වන්න පතන්ගත්තා. කළෙගු රජුර ඇහු යි කලකෝලා හල කරන්න වැසි නැතුව දුර්භික්‍ෂයට මූුණ දෙන්න බැරුව අපි බොහෝම අපසුතාවයට පත්වනා. එහෙයින්ම සොරුන්ගෙන් පීඩාවට පත්තිය. රජ්ජුරුව එසේ නම් දරුවෙන වැසි වස්සවන්නේෙමි ඔවුන් යවා සිල් සමාධන්ව පෙහෙවත් වසන්නේද වැසි වස්සවන්නට නොහැකි වූවා හූයේ වැසි වස්සවන්නා රජ පෙව සමාද රජුසිිල් සමාදගුණා රජු බොහෝම සිිල්වත් වුණ රාජා බහොතු දම්මිකු රජයේ කටයතු සම්පූර්ණ කරගත්තා. නමුත් වැැස්ස නෑ. පෙරි සිෙල්වත් එන්නකීව වර්ෂාව හඹු නෑහහිෙම ඉක් බිති රජුරුව නුවරවැසියන් කැඳනවා දරුවනි මම පෙහෙවස් වැස සීල සම්පන්නවද වැසි වස්සවන්නට නොහැකි විය. දැකු මොනෝ කරමුද. මන් පෙහෙවස් සමාදගනාා. සිල් රැක්කා ඒ වුනට වැැහිවස්ස වන්න බම සමත් නෑ දැම්මකක් කරමුද. ඇමැත්තෝ කියන්නා ඉල්ලු දෙයක් නැතැයි නොකයා දන් දෙෙන්නුව විශ්සන්තර රජ්ජිරුවෝය උන්ට දෙවියන් විසින් දෙන ලද සර්වාංග ස්වේතමය වූ වැසිවස්සවා කියයන තරම් මහානුභාව ඇති පණඩරනම් හැලි ඇතිෙක් ඇත දෙවියන් විසින් දුන්න පණරනම් ඇතික් ඉල්ලනයක් නැබෑ නොකි අදන වෙෙස්සන්තර මහහා රජරුවන්ට ඇති. ඒ රජරුවන්ගේ ඇතා යම් රාජියක ටරගෙන යුත් දුර්භික්ෂ කාලයේ ඒ රාජ්‍යයට වරුසාාවලැබෙනවා. එනිසා සර්වාකාරයම ස්වේතමය හොළු ශරීරේම සදුපාටයි ඒ හස්තියා ඉල්ලගමු කියල තමයි මේ රටවැස්සිවූ ඇමතිවෝ රජරුවන්ට යෝජනාවක් කළේ. ඒම යෝජනා කළල රජගේ අවස රගෙන ඇලිය ත ඉල්ලග වා. කට රජර දන ලාාවවට යනකොට පරිස වැඩි පිරිස වැඩි නිසා මේ කාරණාව සඳහන් කරන්න බෑ රජුරු දකුණු වාසල දිහන් යනකොට මේ බ්‍රහ්ණ පිරිස ඒපත්තට ඇල්ල උස් කඳමුදුනක ඉඳගන රජ්ජරුවන් ආශිරවාද කළා රජජරුව කල්පනා කළා මේ අය ඇවිල්ල න්නේ ඒේමි සේධානයක් කිල්ලටනෙවෙේයි. මේ අල ඉලතින යමක් ලොකු දෙයක් කිල්ලට. රජුරු හරි සතුටුණා ලොකු දයක් කිල්ලඩාපු නිසා. ජරුව කල්පනා කළේ වෙන දෙයක් ලොකු දෙයක් කියලා නොත් මෙයාල ඉල්ලන වෙන දෙයක්. කුමක් සඳහා පැමිණේද ඇතු නතර කර ලැහුවා මහරජය අපේ රටට දුර්භික්‍ෂයක් පොරහතුරුබිය වැඩි වෙලා ජනතාව පහස්ථාවයට පත් වෙලා වැහිවහින්නේ. ඔවතුමාගේ හස්තිපෝතකයා ඉල්ලගෙන ගියොත් අපේ රට වැහි ලැබෙනවා. අප යාවේ හැලියතු ඉල්ලන්ඩයි. රජරුවන්ගේ හිත දුක්ෙන්ට ඇදද දුක්කුණා දුක්කුණේ ඇතා ඉල්ල පුනිසානෙමෙයි. රජුරු කල්පනා කරනවා අනේ අපොයි. බලාගෙන ඉන්නවා ඇහැක් ඉල්ලන්නේ කවද්ද කියලා. මොවු එහැක් ඉල්ුවේනෑ. බලාගෙන ඉන්නවා මස් ඉල්ලන්න කවද්ද කියලා මොවු මස්සිඉල්ලන්නෑ බලාගෙන ඉන්නවා ලේ ඉල්ලන්නේ කවද්ද කියලා මොවුන් ලේ ඉල්ලන්නෑ. එන එනකෙන අලි ඇතු අස්වයන් ඉල්ලනවා මිස රංග්‍රදිී මුතු මැනිික් ඉල්ලනවා මිස මාගේ ජීවිතයේ ඉල්ලඩි නෑ. අපේ ගෙදර දාසකමට වරෙන් කියලා කියන කෙනෙක් නෑ. අනි අපයි කියලර ජරු හරියට කනගාටුවට පත්වෙනවා. නමුත්මියකයි ඇතා ඉල්ලන නිසා සඳහන් කරනවා ඇතා සැරසෙව්වා කියලා. කොච්චර සැරස්වාද. විෂහතර ලක්ෂයක් වටිනවා ඇතා සැරසපුූප කරන ටික ලක්ෂ විෂහතරක් වටිනවා. තිගේ කොම සැසවාද කියන කාරණාව ජාතක පාලිය වෙනම සඳහන් කරලා තියෙනවා. ලක්ෂ විසිහතරක් වටිනවා ඇතු සැසපු ආභරන. ඊළඟට සඳහන් කරනවා මේ ලෝකයේ කවරදාකවත් කිසිම තැනක මිල කළ නොහැ මානික්‍යරත්නයන් හයක් ඒටයටකතු කරනවා. කිය ලක්ෂ විසිාතර ආමතරව මිල කරඩ බෑමේ මානික්‍යයන් හය. ඒේ කාරණාව සඳහන් කරනවා කොයිවිදිහ මානික්ක්‍යයන් කොහ රඳවා තියනවාද. මුදුනෙහි මැණිකය ඇතාගේ හිසමත මුදුනේ රඳවා තියන මැනික ලෝකෙ මි කරන්න බෑ. එළඟට සඳහන්කරනම් මුතුහරෙහි මැනිිකය ඇතා ගෙල පලඳවා තියන මුතුහරේ මැනික කවදාවත් ලෝ මිලකරන්න බෑ. අංකුසෙහි මැනිකය ඇතා පාලනය කර හෙන්දුවෙ හි තියෙන මැනික ලෝකෙ මිල කරන්න බෑ. කන්ටය වෙලන මුතුහරෙහි මානිකය බෙල්ලට දාලා තියන මුතු හරේ මානිික්‍ය මිල කරන්න බෑ කුඹෙහි මානිික්කේ හොඩ වැලෙහිරඳවල්ල තියෙන මානික්කය මිල කරන්න බෑ එහ මෙවන් මැනික් අය මිල කරන්න බැරිමානිික්කයන්. සහිතව තමයි මේ ඇතා දන් දෙෙන්නේ. ඒය දන්දීමද පාර්ථනාවක් කරනවා ඒ කාන්තයම ලෞවතුරා බුදුවෙන්වා ලෞතුරා බුද්ධ රාජ්‍ය පතමින්ව මේඇතුමන් දන් දෙෙමින් නෙමී කියල දාන පාර්මිතාව සම්පූර්ණකරවමින් කිසි කෙනෙකුට දෙන්න බැරිමේ වස්තුව දාන විශයහි තිැබවා කලෙන්ගුරට බමුණු ඇතාගේ පිට නැගල ජනතාව වැඩියෙන්ම ඉන්න නගර වීදිවල මේ ඇතා අරගෙනය නවා නිසු කෑගහල කියනවා අපේ ඇතා ගෙනියන්නේ කවුද අපේ ඇතාගෙනියන්නේ කොහෙද කෞුද දුන්නේ මොකද්ද තියෙන් අයිතිය නිසු කෑගහනවා මිනිස්සුන්ට සමච්චල් කර කරා මිනිස්සුන්ගේ හිත්‍රධවරිදවා අර බමුණු ඇ අරතා අරං යනවා බල කොහොමද කියන්නේ අපි රජුරුවන්ගේ ඉල්ල ගත්තේ දැන් කතා කරන්නට පයති මේවාගේ මිනිස්සුන්ගේ හිත් කීරිගහෙන්ට රිදවෙන වචන ප්‍රකාශ කර කර ඇතාරං යනව නමුත් මිනිස්සු මිනිස්සු දුකට සන්තාපයට වගේම කෝපයට පත්වනාා. වෙස්සන්ත රජුරුව මේ හක් දේවල් දන්දුන්නා ඒකක්වත් මිල කරල කවදාවත් ඉවර කරන්න බෑ ය දන්දීපු දේවල් මේ ලෝක මිල කරන්නද බෑ ඒදාන එකතු කරහම අමිලමයි. රංග්‍රදිී මුතු මැනිික් දොරවල් ඇර හැම වෙලායම දන්තුන්ගේ. කාටුවත් මැනල දුන්නත් නෙමෙයි ප්‍රමාණ කරලා කිරල දුන්නත් නෙමෙයි. නමුත් රජ්ජුරුවන්ගේ පිනට ඇති තරම් පහල වෙනවා. පහළ වඩ පහල වෙඩ දෙනවා. නමුත් මිනිසු මොකවත් කීවෙනෑ ඇතා දන්දුන්න නිසා මිනිස්සුවන්ට පුදුමාකාර විදියට දුකක් සන්තාපයක් ඇැතිවුණා. ඒ නිසා නං සඳම රජරු හම්බවෙඩ මිනිසුගිය ු රජුවනගර ගහිලා ගෝෂා කරවා මිනිසු උද්ගෝෂණ කෙරවා සඳහන් කළා එකල් හි සඳමහා රජානුව නුවරවාසීයන්ගේ රැහති බලවත් කළමුණ කිම් දෝ සිතා බාලයන් විසින් නොකළමනාද කළකල උන්ට තොප කැමති දඩුවම කරවන්නමෝ වේදයිී මිනිසු කෑගහන හල කාරණාව දැනගෙන මේ බාලයන් විසින් කරපු වැඩ එක ව අඥ්‍යානයක්ක නනාර්ථය නෙමෙයි කරපුවැ. යම් දඳුවමක් කරනවාට ඔබල කැමතිද. ඒ දඩුවම හ කරම් මොනගේ දඩුවමක් කරන්්ඩද කියලා රජරුව හවා මහර ජරුවහන් වෙස්සන්තර රජරුවන්ට මොනවාගේ දඳුවමක් දෙමුද ඇතා දන්දීපු නිසා. එවිට නග්‍රවාසියහු මදක් සංසිදී කියන්න හු වෙස්සන්තර රජිරුවන් දඟගේ ඉලන්නට නොපිළි වෙන. හිරේ දණඩත් බෑ දිවි ගණඩත් බෑ කිය රණයට පත් කරන්න දගගේ ලඩත් බැහැ දෙවිගනුත්නොපිළුවෙන අපගේ රට හිද අප නැසු තැනැත්තන් ්‍රටින් දුරකොට වංකගිරි නම් පරුවතයට යවන්නා කැමැත්තාහ අපගේම රටේ ඉඳගෙන අපි නැති කරන්නාවූ මේ පුද්ගලයා වංකගිරියට වන්ඩපි කැමතියි කියල සඳහන් කළා. මේ පණවිඩේ ඇරයා මහරජ්ජරු එ ඇමති අතිය තමයි මේ පණිවිඩය කාන්ත කියය ඇැමතියා ර ර හසුන්තක් දීලා මිනිස්සුන්ගේ කාරණාව කියලා යව්වා. කාන් තමත්්‍යයට හසුන් පතරංගයායට වෙස්සන්තර ජුරුගාවව හසුනු කියවන්න බේ. ඒ නිසා බිම වැටිලා සිරිපා සිබසිම අඩනවා. ඒ වෙලාවෙ සඳහන් කලා අති අල්ලල නැගිට්ටවල කමක් නෑ. අරගනාපු හසුන් පත කියවඩ. මෙය හසුන්පතකීවා බංකගිරි නම් පරවතයට යවන්ට සම්මත කළාය බවහන්සේ අලියඇති දැඳන්න නිසා ිනිසුන් සින් දඳඩුවන් දුන්නා මහරජිරුවන්ට ගිහිල්ල මිනිස්සු කේවා. මිනිසුන්ගේ තීරණය තමයි ඔබ වහන්සේ වංක ගිරියයට අබනික. අත්ති දුෂ්කර ගමනක්කයක අංක ගිරිය කියන වචනයම ඒ කාරණාව සඳහන් වෙනවා. තාමු දුක්ෂහිත ගමන දුක් සහිත ප්‍රදේශයක් විවිධාකාර වනසතුන්ගේෙන් අප්‍රමාණ හිරිහැරතියෙන යක්ෂයන් පිසාාචයන්ගේෙන් ගැවසී ගත්ත ප්‍රදේශයක් මේවංක ගිරිය කියලා කියන්න. හට වැවන්ඩයි තරණය කළි. එබස් අසසා වෙශ්සන්තර මහරජානුව සිනහ පහළ කොට වදාරන්නාහ. අතින් ඇස් ඉල්වා එත්නම් මනාමයේ කවරුුවත්මගින් ඇස් ඉල්වා නම් කොච්චරාගේද. මස් ඉල්වා එත්නම් මනාමයේ ලේ ඉල්වා එත්නම් මනාමයේ ඇඟින් කොටසක් ඉල්වා ආවේනම් මනාමයේ මගේ ශරීරයේ වෙන්වෙන් කොට මං ඔවුන්ට දෙන්නෙමි බාහිර වූ ඇත්තුූ දන්දුන්නේ යැයි වරදකොට සිවිරට වාසීහු මා සමඟ අමනාප වයේ නම් මැනවි. ඒ වංක ගිරි ගමන මට මැනව. ඔවුන් අමනාපවෙලා මට දුන්න දඩුවම ඉතාම් අගේ. මංඒකට හරි කැමතියි. මා දෙන දන් නොනවත්තු. ඔවුන් අමනාප වුණ කියලා මන් දන්දන එක කවදාවත් නවත් අන්නේ නෑ. දුක් බොහෝ වූ ගැලවෙන්නට දුරුවල වූ සසරහහි උපන්නවුන්ට ධාන පලසුව මිස අනික්ෂුවයක් නම් නැත. ඉතාම දුක් සහිත වූ මේ ගොරබිරං සංසාරයේ දුක්කදින සත්තවයට සසරින් මිදෙන්ඩ දානෙහි පලේ හැර අන්පලයක් නම් නැත්තේය. පින් නොකට යුතුයයි නගරවාසිය හු කියත් නම් වනවාසට යන බව ඉතා සිත්කලිය. පින්කරන් එපා කියල මේ රටේ මිනිස්සුමට කියනව නම් එවන් මිනිසුන් සමඟ වෙසෙනට වඩ වනගත වෙන එක මට වටිනවා. නගරවාසිය හු කීවක් කරම්හ. මිනිසු කියන දෙයක් කරමු. උං කියීවා මුදුම් පත්වේවා උුන්ගේ අදහසම මුදුම්පත්වේවා නගරවාස වහු බොහෝ කලක් ජීවත්යත්වා ඔවුන් බොහෝකාලයක් ජීවත්තේවා ඇසිල්ල කුත් සියලු නයායටට මා පිණිස කලකිරීමක් නොවේවා ඔවුන් මා ගැන කිසිම කලකිරීමක් ඇති නොකර ගනිත්වායි වදාරා කාන්තානම් ඇමැත්ත බල එකක් කියමි. පාණන් වහන්සේට කියා නුවර වාසයෙන් කැමැත්තහොත් හෙට සප්ත සතක මහදන්දී පියා මිනිස්සු කැමති නන් මගේ තාතර ගහිල කියන්ට මිනිස්සු කැමතින මංහෙට දානයක් දෙනවා. සප්ත සතක මහදානයක් මං හෙට දෙනවා. ඒේ දානයෙන් පස්සේ අනිදදා මම වට ඇන්ඩ මංකකිිරට ඇන්ඩ සූදානන් කියලලා තාත්තට පනිිවිඩික ඇට කියීවා. එපවත් පියාණන් වහන්සේට කියවයි වදාරා. කාන්තනම් අමාත්‍ය යවා තමන් වහන්සේ ළඟ සිටි සනවිරදුන් කැඳවා කියන්නා හූ ඇතුන් හත්සියයක්, අසුන් හත්සියයක්, රථහත්සයයක්, ස්ත්‍රීන් හත්සියයක් දෙනුන් හත්සියයක්, දාශීන් හත්සියයක්, දාසයන් හත්සියයක්, යනදී සියල්ලිින් හත්සේ බැගින් නාප්‍රකාර වූ ආහාර පානාදී සහිතව මෙධානය සංවිධාන කරනවා හටදින්ට. යට දන්දෙන් ඩයි මේ සූදානන්වෙන් සප්ත සතික මහාදාානය දාන පාරවිතාවපුරණ අන්තිම භවයේ. එනිසා මේ කරුණු සම්පූර්ණ කරමින් නොය ක්‍රංග්‍රිදී මුතුමෙනික් ආද සියලූම දනයේ නිදන් කොට තබව තමන් වහන්සේගේ දේවිය ළඟට ගියා. දේවෙන් ලඟට ගිහිල්ල කියනවා දේවයේ. ඔබ සතුකොයි තරන් දන සම්පත් ඇද්ද. ම ඔබට දුන්න දන සම්පත් කොච්චර ඇද්ද. ඔබ මාසමගගේ එනවිට ගෙන දන සම්පත් කොච්චර ඇද. සියලූ මදන සම්පත් නොයක් කංගරිදිී මුතුමැනික් ආදී සියලූ මදනය මදුන්නා වූ ද දෙමවපියන් දුන්නා වූ ද සියලූ මදනය නිදන් කොටත බවයි කී है බිසව කියයන්නා හු ස්වාමීණී නබහන්සේ පෙරදන් දෙන්නට කියන බවමුත් නගාතියන්නට නො කියන සේක දැන්කුමක් සඳහා මෙසේ කියනසෙක් දැයි පිළිවිස්ස है ස්වාමීණ ඔබහන්සේ පෙරකවදාවත් තිීවෙන රැස් කරන්න කියලා හෙම නොපියකු බහන්ේ අද ඇයි මේ රැස් කරඩ කියලකයන්. තැම්පත් කරඩ කියලකන්. මොන හේතුවක් නිසාද කෙලෙ හවා වෙස්සන්තර රජුරෝ කියන්නා හු දේවිය නගාතබීම නන් දැන්දීමය. තැම්පත් කරඩ කියලකිේ එක දන්දීමමයි නගාතබීම නන් දන්දීමය. දන් නොදෙන්න්නා හු වෙලිකුන් පලය වැළඳගත් දිමියන් වන්නහ දන්දිින් නැතියි? ිකන් පලේ වැලඳත් දමියන් වගේ මේ ලෝකේ ඉපදිලා ධනසම්පත් හොයාගෙන දන් දෙන්නේ නැතියට හරි පූරු උදාහරණය වෙලිකුන් පලේ බොහෝ ම ොහොදට ඉදිලා අතුම රතු පාටයි ගහක තියෙන පලය අපි කිය අප ගෙඩිය හොඳයට ඉදිලා දිමියෝ වටේටම පිරිලා හැබයි දිමියෝ කන්නෙත් නෑ කාටවත් කඩාගන්ඩ දෙන්නෙත් නෑ දන සම්පත් ලබාගෙන දන්න දෙන්නවෝ ඒ වගේ. වෙලිකුන් පලය වටකරගත්ත දමියන්සේ කියලා පූරු දාහරණයක් ගැන හැරදක්වනවා. තුමූද නොකති අනුන්කෑ නොදිති තමන් කන්නෙත්නෑය අනුන්ට කණ්ඩ දෙන්නෙත් නෑ. එසේ වූවා හු පරලෝට වස්තු නගා නොතබන්නා හු වෙති. ඔවුන් පරලෝ සඳහා වස්තු තැපත් කරන්නවා නොවෙති එසේහෙයින් නගාතබොවයි කිීවේ නම් දන් දෙනු සඳහාමේ. ඒනිසා මං මේ තැන්පත් කරපන් කියලකිවේ දන්දීපන් කියන කාරණාවම තමයි. මේලෝකේ තුරු කරපං කියන කෙන වෙයි.